දෙමාපියෝ කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ දරුවෙක්ට ලෙඩ දුකක් හැදේ කියලා. අපේ අම්මලා කියනවා තප්පයක් කඩන්න නැතුව අපි හැදුවා. ඔන්න දැන් ඉතින් මේ මුකුත් ලෙඩ දාගන්න නැතුව ජීවත් වෙන්න කියලා නේ. ඇත්තෙන්ම මේ හරි අමාරු වැඩක්. පුංචි කාලේ ඉඳන් කුසට ආව මොහොතේ ඉඳන් දරුවෙක්ව හරියට හදනවා කියන්නේ මේ තියෙන සියලුම බාධක වලින් මැඩගෙන ඒ බාධක වලට තමන්ගේ දරුවට එන්න නොදී. කොහොම වුණත් දැන් ඩිලාන් අපි අද කතා කරන මාතෘකාවේදී අපි කියනවා නැත්තර කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න ඕනේ. සමාජ ජීවත් වෙද්දී හොඳ කොන්දක් තියෙනවනේ. කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනේ. ඇත්තෙන්ම ගත්තත් ඒකේ යටි අරුතකුත් තියෙනවා. ශාරීරිකව ගත්තත් අපි කොන්ද හොඳට කෙලින් තියාගෙන නොහිටියොත් අපි ඉඳ ගන්නකොට හිට ගන්නකොට ඇවිදිනකොට යම් යම් රෝගාබාධ වලට ලක් වෙන්න පුළුවන්. හැබැයි හිතවතුනි හැම විටම මිනිස්සයා හැම විටම හැම පැත්තෙම නම්‍යශීලීත් විය යුතුයි. එහෙම නැති වුණොත් ප්‍රශ්න ඇති වෙනවා. ඇත්තම බුදුරජාණන් වහන්සේ කිව්වේ මේකට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා හැම කාරණයකදීම. මට හිතනවා මේකටත් එහෙමයි කියලා. මොකද අද අපි කතා කරන ලෙඩේ මේ කොන්ද වැඩිපුර ඍජු වුණාම තියෙන ප්‍රශ්නය. කොන්ද නැවෙන්නත් ඕනේ, කොන්ද කෙලින් තියාගෙනත් ඉන්න ඕනේ. ඒ නිසා මේ කාරණේ හරි සමබරව කළ යුතු නිසා අපි හිතුවා බෞද්ධ චිකිත්සක ක්‍රම ඔස්සේ මෙන්න මේ රෝගය මොකක්ද, ඒකට කොහොමද විසඳුම් තියෙන්නේ කියන කාරණේ කතා කරන්න. ඔව්, ඉතින් මේ කොන්ද ගැන කතා කරන එක බොහොම වැදගත් වෙන නිසා සුපුරුදු විදිහට අපිත් එක්ක අද දවසේ එකතු වෙන්නේ කොළඹ රිජ්ජු ආරිය අලමාරුහලේ ප්‍රධාන බෞද්ධ චිකිත්සක ආචාර්ය ජාලි උඩුවැල් මහත්මයා. හයි බොන්න ඔබතුමන්ට. හයි බොන්න. අපි දැන් අපි කතා කරා මේ පාරමී මායි කොන්ද ගැන. ඇත්තටම අද දවසේ අපි කතා කරන්න යන මේ රෝගය ගැන හිමත් නැත්තම් මේ මාතෘකාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව්, මොකද ඒ රෝගය අපිට ඔබට කියන්න අමාරුයි. මම අහගන්නක රෝගේ නම. ඔව්, ඒක අපි අද කතා කරන්න යන්නේ ඇන්කිලෝසින් ස්පොන්ඩිලයිටිස් කියන රෝගී තත්ත්වය ගැන. මේකට මට සමා වෙන්න ඕන, මේක සිංහල නමක් මට සොයාගන්න අපහසු වුණා, පාරිභාෂික වචනයක්. ඇන්කිලෝසින් වලදී වෙන්නේ අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් ඩිලාන් මේ කියනවා මේ මේක තීන අය ඇත්තට මේක රෝගී තත්ත්වයක් කියලා දන්නේ නැතුව සමාජයෙන් කියන්නේ අහලා ඇති හරියට මේ මෝල් ගහක් ගිලලා ඉන්නවා වගේ කියලා කියන්නේ. කොන්ද ඍජුව තියා ඉන්නවා හෙල්ල වෙන්නේ. ඒක ලොකු පර්සනලිටි එකක් උත් සමහරලාට පේනවා මුල් කාලේ. කොන්ද හරියට ස්ට්‍රේට් තියාගෙන ඉන්නවා. මේකෙදි වෙන්නේ මේක සීරෝ නෙගටිව් ටයිප් ආතරයිටිස් රෝගයක්. මේකෙදි මේ සින්ඩස්මෝෆයිට්ස් කියලා පොඩි ද්‍රව්‍යයක් තැන්පත් වෙනවා මේ කශේරුකාවල මේ අර බන්ධනීවල. කශේරුකාවේ කශේරුකා කෑලි අතර තියෙන අර බන්ධනියක්. ඒ බන්ධනීවල ඒවා තැන්පත් වෙවි. ඒක නිකන් ෆයිබ්‍රස් වෙලා ඔසිෆිකේෂන්, ඒ කියන්නේ කැල්සියම් තැන්පත් වෙවි. ඒක අස්ථි භවණය වෙනවා. එතකොට මේ කශේරුකා අතර දැන් ඔබ දන්නවා ඇති ලොකු චලනයක් තියෙනවානේ. අපි හෙට හැරෙනවා, මෙහෙට හැරෙනවා, බෙල්ල හරනවා. ඒවා ඒ කශේරුක අතර තියෙන චලනය අඩු වෙනවා. මේ එක ස්පයින් එක බම්බුවක් වගේ, උණ බම්බුව වගේ එක ඒකකයක් වෙනවා. මේ පෙන්වන්නේ ඡායාරූපේ අර වම් පැත්තේ පේන්නේ ඒ කශේරුක අතර තියෙන ඒක සාමාන්‍යයි. අර ටික ටික අස්ථිභවණ වෙවි. අර දකුණු කෙළවරට පේන්නේ ඒක අස්ථිභවණ වෙනවා. ඔව්, ඒක අස්ථිභවණ වෙලා එක දණ්ඩක් ආකාරයෙන් කශේරුව හැසිරෙනවා. එතකොට මේ නැවෙන්නේ නැහැ. එයා එක රිජිඩ් ඉන්නේ. චලනයන් අඩු වෙනවා කශේරුකාවේ. ඒක මේක හිස පැත්තටත් ගෙල පැත්තටත් ගියාට පස්සේ ඒ කශේරුව ස්ටිෆ් වෙනකොට ගෙලෙහි චලනය ගොඩක් අඩු වෙනවා. දෙපැත්ත බලන්නේ එයා ඉන්නවා. එතකොට ටිකක් ඉදිරියට නැවිල්ලක් තියෙනවා. අර සර්වයිකල් කර්වේච් එක හින්දා මේ තියෙන්නේ පෙන්වන්නේ ටිකක් ඉදිරියට නැවිනවා. පෝකින් නෙක් කියලා කියන අර හැන්දේ ගෑරුපුවේ කෙළවර වගේ හිස ඉදිරියට නැවිලා ආයි චුට්ටක් ඉහළට ඔසව ගන්නවා. ඒක නිසා මේ කශේරුක් මේ AI ටිකක් ඉදිරියට නැවිලා ඉන්නේ ඉස්සරහින්. එතකොට අපි මේගොල්ලන්ගේ තව තිනවා මේ ශ්වසන පේශිත් මේ ටික කාලයක් යනකොට මේ පර්ශ කූඩුවටත් එනවා මේ ස්ටිෆ්නස් එක. එතකොට ශ්වසන පේශිත් අවහිර වෙනවා. මේ ශ්වසන චල ඒ කියන්නේ මේ හුස්ම ගන්න මේ ඒ කාර්යයටත් අවහිර වෙනවා. පෙනහළුව පිම්බෙන්නේ නැහැ. එතකොට පෙනහළු රෝගත් එන්න පුළුවන්. මේක දිගින් දිගටම මේක ඉස්සෙල්ලම පටන් ගන්නෙ මේ සේක්‍රොඉලියක් ජොයින්ට් කියලා කියන අර කශේරුකාවයි උකුලට සම්බන්ධ වෙන සන්ධි සේක්‍රොඉලියක් ජොයින්ට් කියලා කියන එතනින් තමයි ඉස්සෙල්ලම වේදනාවක් එන්නේ උකුලට. හරි, කොන්දයි උකුලට සම්බන්ධ වෙන ජොයින්ට්. ඒක උඩට පැතිරෙනවා. කොන්දිකැක්කම ගෙල දක්වාම ඉහළට පැතිරෙනවා. ඒකම උදේට තද ගතියක් එනවා සන්ධිවල. ඒක මේ විදිහට තමයි මේකේ මේ ඇන්කිලෝසින් වලදී රෝග ලක්ෂණ එන්නේ.
මේක මේ අපි කියනවා උපතින්ම කෙනෙක්ට එන්න පුළුවන් විදිහ රෝගාබාධයක්ද? එහෙම නැත්නම් යම් කිසි හදිසි අනතුරකින් හෝ වේවා, යම් ක්‍රියාකාරකම් වල වෙනසකින් අපි එදිනෙදා හසිරන විදිහෙන්, හැවිදින කරන විදිහෙන් මේක තීරණය වෙනවද? ඔව්, මේක හුඟක් වෙලාවට පරම්පරාවේ ටිකක් තිබුණාට එන එක ලක්ෂණයක් තියෙනවා. උපතින්ම ගේන ගන්නේ නෙමෙයි, හුඟක් වෙලාවට මේක අවුරුදු 16ට පස්සේ 16යි අවුරුදු 40 අතර කාලෙදි තමයි මතුවෙන්නේ. වැඩිපුර පිරිමින්ගේ දකින්නට ලැබෙනවා. ගෑනු අයගෙන් අඩුවින් දකින්නේ. සාමාන්‍යයෙන් එන රෝගීන්ගෙන් 4 දෙනෙක් කෙනෙකුට 3 දෙනෙක් පිරිමි. එක්කෙනෙක් ගෑනු වගේ ඉන්නේ. ගොඩක් ස්ත්‍රී අය දකින්න අඩුයි. මේ පෙන්වන්නේ එම ඇන්කිලෝසින් තත්ත්වයට ගොදුරුන එකේ අර පෙන්වන්නේ ශරීරය නිකන් එක ඒකකයක් වගේ වෙනවා. ඒකෙදි මේ ඔව් අපි ඩිලා නැත්නම් මේ මේක ගැන කතා කිරීමේ ලොකු වගකීමක් සහ මේ ඒ කියන්නේ වටිනාකමක් තියෙනවා. මොකද සමහර ලෙඩ ඇකකට මේ වගේ ලෙඩ අපිට තියෙනවද? දැන් මේ ඇයි මේ නිතරම කොන්ද රිදෙන්නේ? කොන්ද රිදෙනවා කියන එක ඕනම කෙනෙක්ට සමහර වෙලාවට වැරදි ඉරියව් නිසා සිදුවෙන්න පුළුවන්. හැබැයි ඒකට ඇයි මේකේ නියත නිශ්චිත හේතුව මොකද්ද කියන හේතුව හොයාගෙන ප්‍රතිකාර කිරීමේ වටිනාකමක් තියෙනවා. මොකද සමහර වෙලාවට අපි දන්නේ නැහැ මේ අපිට ඇත්තටම ලෙඩක් තියෙනවද, මේ කොන්ද ආශ්‍රිත ආබාධයක් තියෙනවද කියන කාරණා. දැන් අපි මේ කියපු රෝගාබාධයත් එක්ක මේ ජාලි මහත්මයා මොනවද මේ භෞතික චිකිත්සා ක්‍රම මගින් කරන්නට පුළුවන් දේවල්? ඔව්, ගොඩක් වැදගත් දිලා. මේකෙදි භෞතික චිකිත්සාවේදී අපි අර මේ ඇන්කිලෝසින් වල දෙන වේදනාව අඩු කරන්න හුඟක් ක්‍රම භාවිත කරනවා. ඒකම සන්ධිවල වෙන කශේරුක අතර වෙන තද ගතියේ ඒවා බුරුල් කරන්න අපි සන්ධි චලනය කරන ව්‍යායාම කරනවා. මේ අපිට මේකදී මේ දැන් මේ අපිට පුළුවන් මේ தත්ත්වය ඉසල මනින්න. ඒ කියන්නේ මේකට තියෙනවා මෙෂර්මන්ට්ස් ගන්නත් ක්‍රමයක්. දැන් මේ අපි ළඟකදී අපේ වරලත් භෞතික සංගමයේ මගින් අපි ශිෂ්‍යත්වයක් ලැබලා මේ ළඟ තිබ්බ ඩුබායි රටේ ලෝක වෛද්‍ය සමුළුවක් එක්සා ප්‍රදර්ශනයක එකදී එනවා. මේ හැම රටින්ම විවිධ උපකරණ, තාක්ෂණික උපකරණ නිපදවලා එතනදී තමයි හඳුන්වලා දෙන්නේ. අපි ෂෙයා කරගන්නේ නොලෙජ් එතනදී. අපේ සංගමේ ජාතික සංවිධායක ආචාර්ය සුජීව වීරසිංහ මහත්තයාට සම්බන්ධ වෙලා එයා මේ ගිය මාසේ ගිහිල්ලා ආවිල්ලා ඔක්කොන්ටම මේ ඥානය නැවතත් ලැබලා දුන්නා. දැන් නවතම ක්‍රම තියෙනවා මේ ඇන්කිලෝසින්. අපි පෙර සඳහන් කරපු අර කයිෆෝසිස්, ලෝඩෝසිස් තත්ත්ව අපි පෙන්වන්නේම ඩුබායි රටේදී හත්තෑ මේ ගන්නවා. මේකෙදි මේ අර කශේරුක අතර තියෙන ස්ටිෆ්නස් එක මනින්න උපකරණ තියෙනවා. අර පෙර සඳහන් කරපු ඡායාරූපේ ආයි පෙන්නුවොත් අපිට පෙන්වන්න පුළුවන්. මේකෙදි අර කර්වේචර්ස් නැවත මේ යටින් එයා ප්‍රෙෂර් එකක් එවනවා බෙල්ට් දාලා. මේක තාම ලංකාවේ අපි දැකින්නට නැහැ මේ මැෂින්. මේ බෙල්ට් දාලා අපිට මේ බුරුල් කරන්න පුළුවන්. මේ සන්ධි අතර තියෙන අර මේ ස්ටිෆ්නස් හඩු කරන්නත් පුළුවන්. මේකේ මෙෂර්මන්ට් එකකුත් ගන්නවා අපි. අපි මැනලා මේක වර්ධනය වෙනවද කොහොමද මේකේ ඉම්ප්‍රූවමන්ට් එක, ඒව බලන්න ගොඩක් වැදගත් වෙනවා මෙම තාක්ෂණය. අපි මේක ඉදිරියේදී ලංකාවේ රෝගීන් සඳහා යොදා ගන්න බලාපොරොත්තු වෙනවා මේවා ගෙන්නගෙන. ඉතින් මේ යන්ත්‍ර සූත්‍ර නැතත් මේ උපකරණ මෙහි ලංකාවේ නිපදවන්න පුළුවන් බව අපි මේ මහත්තයා කියනවා. අපි ගියාට පස්සේ අපිට ලංකාවේ මේක නිපදව ගන්නත් පුළුවන් අඩුවියදමකින්. ඉතින් මේ කයිෆෝසිස්, ලෝඩෝසිස්, ස්කෝලියෝසිස් වැනි මේ කශේරුකාවේ ඉන්නවා මේගොල්ලන්ගේ කර්වේචර්ස්. ඒ කර්වේචර්ස් උත් මැනලා ඒ කර්වේචර්ස් උත් නිවැරදි කරන්න ඕන. අර අසාමාන්‍ය වක්‍රතා එක කොන්ද ඉදිරියට නැවෙන එකට අපි කියනවා කයිෆෝසිස් කියලා. උදරය ටිකක් ඉදිරියට නෙරාගෙන එකට කියනවා ලෝඩෝසිස් කියලා. කොන්ද පැත්තකට නෙරන එකට කියනවා ස්කෝලියෝසිස් කියලා. එවැනි තත්ත්ව මේ නිවැරදි කරන්න අපි භෞතික චිකිත්සක ව්‍යායාම ගොඩක් තියෙනවා. එතකොට අර වේදනාව අඩු කරන්න අපි පෙර වැඩසටහනකට කර අර මැග්නටික් තෙරපි, ලේසර් තෙරපි එවැනි උපකරණ වලිනුත් පුළුවන් මේ කොන්දේ වේදනාව ඒ ස්ටිෆ්නස් නැති කරන් කිරණ භාවිතාවේ ඒ චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරලා. එතකොට අපිට අර මේ දැන් හුඟක් වෙලාට ඩිලන් මේ අර ලිගමන්ට්ස් අපේ ඒ කශේරුකාවේ සන්ධිවල තිනවා ලිගමන්ට්ස් වලට කොහොමත් මේ කණ්ඩරාවලට ඒ බන්ධනී වලට කොහොමත් රුධිර සැපයීම අඩුයි. දැන් මේගොල්ලන්ගේ චලනය අඩු වෙන නිසා ලේගමනාගමනේ තව අඩු වෙනවානේ. එතකොට අර ලිගමන්ට්ස් ඒ බන්ධනී ඒ කණ්ඩරය තවත් ටයිට් වෙනවා. ඒකට අර පෝෂණය නැති වෙනකොට රුධිර සැපයීම. ඒතර මේ මැග්නටික් තෙරපි වගේ වෙයිද අර quality of brain blood supply එකෙන් අර මං කිව්වා එකපාරක් මේ රුධිර මේ රුධිරාණු වෙන්වෙන්ව ගමන් කරන්න වෙන් වෙලා ගමන් කරන්න හදනවා කියලා මැග්නටික් තෙරපි එකේ. එතකොට ඒ වගේ ඒවට අවශ්‍ය හොඳට රුධිර සැපයීම දෙන්න පුළුවන්. එතකොට පෝෂණය, ඔක්සිජන් මේ ලිගමන්ට් වලට ලැබිලා මොබිලිටි එකත් එනවා.
ඉතින් මේ අපේ ගොඩක් වැඩ කරන්න පුළුවන් මේ භෞතික චිකිත්සාවේදී ව්‍යායාමත් තියෙනවා අපිට පෙන්වන්න පුළුවන්. ඔව් අපි ඒ ගැනත් කතා කරමු. මොකද දැන් මේ තාක්ෂණික උපකරණ භාවිත කරලා මේ තත්ත්වය මගහරවා ගන්නවා වගේම අපි දැන් භෞතික චිකිත්සාව කියන කාරණයෙන් නිතරම අපි කතා කරන්නේ ව්‍යායාම ගැන. නිතර මේකෙන් තොරව අපි දෙයක් කතා කරන්නේ නැති තරම් ඒ නිසා කොහොමද ව්‍යායාම වල බලපෑම මේ රෝගයට? ඔව් ව්‍යායාම හරිම වැදගත්. මේ ව්‍යායාම වලින් අපිට මේ මොබිලිටි එක තියාගෙන පාලනය කරන් ඉන්න පුළුවන්. ඇත්තටම මේක මේ මේක ප්‍රෝග්‍රෙසිව් ඩිජෙනරේටිව් ඩිසීස් එක කියන්නේ ටිකක් වැඩි වෙවි යන්නේ මෙම රෝගී තත්ත්වය. ඉතින් ඒක පාලනය කරන් ඉන්න ඕනේ. මේ පෙන්වන ව්‍යායාම ගොඩක් වැදගත් මෙවැනි ක්‍රම වලට අර ඉන්න ෆිසියෝ බෝල් කියන එකේ වාඩි වෙලා ඒක දෙපැත්තට චලනය වෙනකොට අනිත් පැත්තට එයා බර වෙනකොට එයා ඉබේම අනිත් ඒකට විරුද්ධ බලයක් යොදාගෙන නිවැරදි වෙන්න බලනවා. ඒක ඇංගල් වෙවි කශේරුකාවේ පැත්තට වෙන චලනයන් පවත්වා ගන්න පුළුවන්. අර දන ගහගෙන වගේ ඉන්න එකේදී හොඳට ඒ ස්ටිෆ් මේ මසල් මාංශ පේශි ඇද්දීමට ලක් කරලා ඒ අභ්‍යාස වේදෙනවා. මොකද මේ මේක අනිත් සන්ධි වලටත් බලපෑම් කරනවා. ශේරුක්කා මුට්ට මතක විතර නෙමෙයි උකුලුවට සන්ධිය අනිත් පේශි කෙටි වෙනවා. මේ ඒ කියන්නේ හැම්ස්ට්‍රිං පේශි මේකට අදාළව දීසිකව තව තවත් පේශි කෙටි වෙනවා. ඒව එම නිසා මේම අදීමට ලක් කරන අභ්‍යාස වල යෙදෙන්න ඕන. අර කකුල දනිස නවල දිරට කරන ඒවා. මේක දැන් අර දන ගාගෙන වගේ ඉරගම අර ඊතලයේ උඩට පෙන්වලා තියෙන කශේරුකාව ඉහළට ඔසවගෙන ඉන්නවා. අර යට ඡාය රූපයෙන් පෙන්වන්නේ ඊතලයක් පල්ලෙහාට, ඒකේ කශේරුකාව පල්ලෙහාට තෙරපනවා. අර සාමාන්‍ය විදිහට මේක ඉහළට පහළට ඔහොම ඉඳගෙන කරනකොට අර කශේරුකාවේ මොබිලිටි එක තියාගන්න පුළුවන් ස්ටිෆ් නොවි. නැත්නම් අර බැම්බූ ස්පයින් කියන එක තව වැඩි වෙලා සලව ගන්නම් බැරි වෙනවා. මේක හොඳ එකක්. මම මේ පෙන්වන්නේ අර පෙර සඳහන් කරපු මේ ලේස තෙරපි ක්‍රමය වේදනාව අඩු කරන කශේරුකාව අතර තියෙන ස්ටිෆ්නස් මේ තද ගතිය නැති කරන මේක තාපයක්ද ලබා දෙන්නේ? තාප ප්‍රතිකාරය. ඔව් තාප ප්‍රතිකාරය. මේකෙන් ගොඩක් රෝගීන්ට සුවයක් තියෙනවා. පාලනය කරන් ඉන්න පුළුවන්. යාට එදිනෙදා ක්‍රියාකාරකම් වල යෙදෙන්න පහසු වෙන භෞතික චිකිත්සාව මගින් නැතිනම් ඒ විශේෂයෙන් මේගොල්ලන්ට උදේට මේක සලව ගන්නම් බැරි වෙනවා. මේ පෙන්වන්නේ මැග්නටික් තෙරපි වලින් චුම්බක ක්ෂේත්‍රයක් යොදවලා මේ වේදනාවත් තද ගතියත් නැති කරන එකක් මේකෙදි. මේකත් මේ කොඳු වැට පෙරට ඇදීමට ලක් කරන්න පුළුවන් ව්‍යායාමයක්. බිම සාමාන්‍ය දැන් අපි ඇරබික්ස් කළත් එහෙම නැත්නම් යෝග ව්‍යායාම කළත් අපි දකිනවා නිතරම ඔය වගේ ව්‍යායාම තියෙනවා. දැන් සූර්ය නමස්කාර එහෙමත් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් හරි වටිනවා ලෙඩක් නැතත් ඒ වගේ ව්‍යායාමවලදීම. ඔව් පාරමී. හරි අපි ඒකම දැන් අපි මේ රෝගාබාධය එක්කම කතා කළ යුතු කරන කිහිපයක් තියෙනවා. දැන් කෝලියෝසිස් වගේ ලෙඩක්, ඒ කියන්නේ පැතිකුදේ වගේ ලෙඩක් ගත්තොත් දැන් සමහර වෙලාවට කියන පැතිකුදේ තියෙන කාන්තාවකට මේ ගර්භණී වෙන්න තියෙන අවස්ථාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒ වගේ දැන් අපි අද කතා කරන මාතෘකාව ගත්තොත් ඒකේ නම තමයි ටිකක් අපහැදිලි. ඇන්කිලෝසිස්. ඔව්. දැන් මේ මේ කොන්ද ඕනුවට වඩා ඍජු වීම බලපානවද මේ වගේ දරුවෙක් ප්‍රසූති කරන අවස්ථාවකදී? එහෙම එහෙම බලපෑමක් තියෙනවද? ඔව් ඇත්තටම බලපෑමක් තියෙනවා. ගොඩක් තදින්ම මේ ඇන්කිලෝසිස් තත්ත්වය තිබුණොත් හුඟක් වෙලට ඇත්තටම වාසනාවට ස්ත්‍රී පක්ෂයේ දකින්න අඩුයි. ඒ නිසා අපිට ටිකක් විශේෂ මේක අර ටිකක් 40 පැන්නාම වගේ අය දකින්නවා. ඒ නිසා ඒ ගර්භණී තත්ත්වයකට මුහුණ දීලා ඉවර වෙලා නිසා ටිකක් ඒ ප්‍රශ්නේ වැඩිපුර දකින්නේ නැහැ. ඒතර කෝලියෝසිස් වගේ තත්ත්වය. ස්කෝලියෝසිස් තත්ත්වයේදී තුලා විශේෂයෙන් ලම්බ පැත්තේක සැඩි වුණොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හරියට භෞතික චිකිත්සක ප්‍රතිකර්ම වලින් ඉරියව පවත්වාගෙන ඒ වටේ මාංශ පේශි මේ ශක්තිමත් කරලා දරුවා බිහි කරන්න පහසු කරවන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් නියතබ්යත් තියාගන්න ඕනේ. ඒකට නිසි උපදෙස් ගත්තනම් හරි එහෙම ස්කෝලියෝසිස් තත්ත්වයක් තියෙන වෙලාවක ගර්භණී වෙනවනම් ඒක ගැන නිතරම අවදියෙන් ඉන්න ඕන, කරන්න ඕන ව්‍යායාම, ඉන්න ඕන ඉරියව්, ඒව ගැන අවදියෙන් ඉන්න ඕන. හොඳයි. දැන් ජාති මහත්මයා මේ අපි අද කතා කරන රෝගී තත්ත්වයේදී මේ දැන් වයස අවුරුදු 40න් එහාට වගේ තමයි මේක ප්‍රධාන වශයෙන් එන්න අවස්ථාව තියෙන්නේ. දැන් ඕනම කෙනෙකුට මේ රෝගී තත්ත්වෙ මෙහෙම එන්න පුළුවන්ද? එහෙම නැත්නම් පාරම්පරික මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවද? ඔව්. දැන් ඇත්තටම මේක රෝගයට හේතුව තාම සොයාගෙන නැහැ. මේක අර HLA-B27 කියලා අර ආසම් මේ ඉමුන් කොම්ප්ලෙක්ස් එකක්. ඒ කියන්නේ ප්‍රතිදේහ සංයෝගයක් ඇති වෙනවා. ඒ රුධිර පරීක්ෂණ වලදී හොයාගන්න පුළුවන්. මේක ටිකක් පරම්පරාවේ තිබුණාට එන්න ඉඩකඩ වැඩි. හැබැයි එහෙම නැතුවත් දකින්නවා.
හුඟක් වෙලාට අවුරුදු 16 ඉඳලා 40 දක්වා තමයි රෝග ලක්ෂණ පෙන්වන්නේ මතුවෙන්නේ. ඉතින් අර 40න් එහාට මේක ගොඩක් අමාරුයි පාලනය කරගත්තේ නැති වුණොත් අර පොස්ට් එක ගොඩක් කැත වෙනවා. ඉදිරියට නැවිලා කකුලොත් ඉදිරියට නවාගෙන වෙලුවත් නැවිලා ඒ විදිහට ඉන්නේ. ඉතින් අර මේ මම කියන්න ඕනේ මේ විශේෂයෙන් අර ඇන්කිලෝසින් වලදී ශ්වසන පේශි වලට අර තියෙන මේ අවහිරතාවය නිසා ඒගොල්ල හුඟක් වෙලට අර ඩයෆ්‍රමැටික් බ්‍රීදින් කියලා අපි කියනවා. දැන් ඔබ දන්නවා ඇති අර පෙනහල්ල අපි හුස්ම ගන්නකොට පැති තුනකින් පළල් වෙනවා. එකක් අපේ ශරීරයෙන් දෙපසට පළල් වෙනවා, ශරීරයේ ඉදිරියටයි පසුපසටයි චලනය වෙනවා, එකක් ඉහළට පහළට මේ මහා ප්‍රාචීරය උස් පහත් කරලා. එතකොට අපි මේ පිළිබඳව ටිකක් වැඩිපුර දෙයක් කතා කරමු මේ විරාමයෙන් පස්සේ. වෙලාවත් බලන්න. ජීවිතය ආදරය රැකවරණය සිංකු ලයිෆ්. හරි, අපි පුංචි පුංචි කෙටි විරාමයකට ගියේ. අපි අපහු ආවා. දැන් වෙලාව හරි 8:30 වෙලාව. අපි දැන් ඔබ වැඩ කටයුතු වල යෙදෙනවා නම් ඉක්මනට වැඩ ටිකක් කරගන්න. හැබැයි මේ කතා බහ හරි වටිනවා කියලා හිතෙනවා නම් අපිත් එක්ක කරන් දෙන්න. ඇත්තෙන්ම මේ බෞද්ධ චිකිත්සක ක්‍රමෝසේ යම්කිසි සුවයක් හඳා ගන්නවා කියන්නේ වටින දෙයක්. මොකද ප්‍රති අහුරක් බොන්න අකමැති කෙනෙක්ට, නිතරම සැත්කමකට යන්න බිය කෙනෙක්ට මේ ක්‍රමෝසේ නිරෝගී සුවයක් හඳන්න පුළුවන්. හරි, අපි නැවත එනවා ඔබතුමා වමුණ ගහන්න. අපි නැවත උපතනින් කතා පටන් ගමු. ඔව්, අපි කතා කරේ ඉතින් අර මේ මහා ප්‍රාචීරය ඉහළ පහළ යවලා හුස්ම ගන්න ක්‍රමය වැඩි දියුණු කරගන්න වෙනවා මේ අයට. මොකද අර පර්ශ්ව කූඩුවත් අපි ස්ටිෆ් වෙන නිසා, තද ගති වෙන නිසා පර්ශ්ව වලත් චලනය අඩු වෙනවා. එතකොට අපි ශ්වසනයට අපහසු වෙන නිසා මේ අපි උදරය ඉදිරියට, දැන් අපි දන්නවා මහා ප්‍රාචීරය මේ අපිට මේ පෙනහළු වල හුස්ම ගද්දී මහා ප්‍රාචීරය පහතට යවලා පෙනහළු වල පරිමාව වැඩි කරනවා. එතකොට දකින්න පුළුවන් නිකන් මේගොල්ලගේ උදරයේ ඉදිරිය නිරහ වෙනවා නිතරම හුස්ම ගද්දී. කියන්නේ මහා ප්‍රාචීරය පැත්තෙන් හුස්ම ගන්න, ඒකයි පහතර දාලා. එතකොට නිතර බඩ උස් පහත් වෙනවා. මේගොල්ලගේ බඩ ටිකක් ඉදිරියට නිරලා එනවා විශේෂයෙන් වැඩියෙන්. මොකද ඒ හුස්ම ගන්න ක්‍රමය වැඩිපුර භාවිත කරන නිසා. ඉතින් අපි ඒකට උදව් කරන ක්‍රමයකුත් තියෙනවා. අපිට පුළුවන් බඩට අත තියලා එයාට හුස්ම ගන්න කියලා අපි අත තල්ලු වෙන්න. එතකොට අර මහා ප්‍රාචීරය එයා ඒ පැත්තෙන් හොඳට හුස්ම ගන්නවා. ඊට පස්සේ හුස්ම හෙලද්දී අපිට ඒක තද කරන්න පුළුවන්. ඒ වගේ ශ්වසන අභ්‍යාස මේගොල්ලන්ට ගොඩාක් වැදගත්. මේ මේක අමාරු නොවී පවත්ව ගන්න. මොකද අපි දකිනවා මේ මේකට ජීවිතයට වෙන තර්ජනයකට තියෙන හොදක. ඒ අනේ දැන් අපි කොහොම හරි චලනයන් අපහසු වුණත් ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. තව එකක් කියන්න ඕන පාරම මේගොල්ලන්ට මේ අර දැන් සේරම සන්ධිවලට ගැලපෙන ව්‍යායාමයක් තමයි මේ ඡායරූපයෙන් පෙන්වන්නේ. වම් පැත්තේ නෝමල් පොස්ට් එක අර ඇන්කිලෝසින් ස්පොන්ඩිලයිටිස් හැදිච්ච එක්කෙනෙක්ගේ ඉරියව්ව. මේ ඉරියව්වේ තමයි ඇන්කිලෝසින් අය බලගත්තොත් ඉන්නේ. මේගොල්ලන්ට හොඳම ක්‍රියාකාරකමක් තමයි පිහිනීම. මේ පෙන්වන්නේ මේ මේක වර්ධනය වෙවි ගිය විදියක්. මේ තව වයසට යනකොට අර තර්ථටම යනවර දකුණු පස තියෙන ඡායාරූපයේ පැත්තටම ටික ටික මේක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙවි යනවා. මේක පාලනය කරගන්න ඕනේ නැත්නම් ওই විදියට තමන්ගේ පර්ශ මේ පොස්ට් එක හැඩ ගහනවා. ඉතින් මේකට පිහිනීම ගොඩක් වැදගත්. පිහිනීමෙද වෙන්නේ දැන් මේ අර පෙන්ව ඡායාරූපේ පෙවුන අර ඉදිරියට නැවිලා ඉන්නවා. අපි දන්නවා මේ දෙහේ ඔසවන් ඉන්නේ මේ අපේ ඇන්ටි ග්‍රැවිටි මසල්ස් වලින්. ඒක දැන් අපේ මාංශ පේශි ඒගොල්ලන්ට අධිකව වෙහෙසන්න සිද්ධ වෙනවා. දෙහේ පල්ලෙහාට කඩාන වටි තියාගන්න. එතකොට එම පේශි ටිකක් මේගොල්ලන්ගේ ශක්තිමත් වෙනවා වැඩි. ඇන්ටි ග්‍රැවිටි මසල්ස් වලට ඔපොසිට් මසල්ස් මේගොල්ලන්ගේ මේ දුර්වලයි. දැන් පිහිනීමේදී වැඩ කරන්නේ ඇන්ටි ග්‍රැවිටි මසල්ස් වලට ඔපොසිට් ඒවා. පිහිනීමේදී ඒවා ශක්තිමත් වෙනවා. ඉතින් පිහිනීම අනික අර හෝල් බොඩි එක්සසයිසස් විදියට ගණන් ගන්න සියලුම සන්ධි හොඳට චලනය වෙනවා. කශේරුකාවේ මොබිලිටි එක එනවා. විශේෂයෙන් මේ පිහිනන්න ව්‍යායාමයක් කරනවා නම් මේගොල්ලන් ගොඩක් සුව කරන්න පුළුවන්. තව අමාරුවක් නැත්නම් දැන් අපේ රටේ බයිසිකල් පදින එක ටිකක් අර ඉදිරියට නැවිලා පදින නිසා බයිසිකල් පදින එක අපිට කියන්න අමාරුයි. උනට ඒක ඍජුව පදින්න පුළුවන් නම් තියාගෙන මොබිලිටි එකක් සයිකලින් වලදීත් හොඳයි. මුල් කාලේදී එනකොටම ඒ වගේ අභ්‍යාස වල ක්‍රියාකාරකම් වල යෙදෙන එක ඇන්කිලෝසින් නවත්ව ගන්න පාලනය කරගන්න. ඔව් ජලි මහතා, ඒක තමයි. දැන් මේ රෝගී තත්ත්වේ පාලනය කිරීමක් පමණද කළ හැක්කේ? දැන් භෞතික චිකිත්සක ක්‍රම වගින් හෝ වෙනත් වෛද්‍ය ක්‍රම, කියන්නේ වෙන ක්‍රමයක් උපයෝගී කරගෙන හෝ මේක සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් නැද්ද? ඔව් සම්පූර්ණයෙන්ම සුව කිරීමේ හැකියාවක් නැහැ. මේක පාලනය කරගෙන ඉන්න ඕන රෝගයක්. මේකට විශේෂඥ වෛද්‍යවරු
නොකුත් මේ අර ආසාදනය අඩු කරන්න පාලනය කරන ඖෂධවලිනුත් ප්‍රතිකාර තියෙනවා. එතකොට අපි අද කතා කරේ අපේ බෞද්ධ චිකිත්සාව පැත්තෙන්. එතකොට ඒගොල්ල වෛද්‍යවරු මේකට ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස් අර ස්ටීරොයිඩ්ස් ඒ වගේ ඒවා භාවිත කරනවා මේක පාලනය කරගන්න. ඉතින් ඒක විශේෂඥ වෛද්‍යවරේ කම වෙන්න පුළුවන්. රක්තවාත වේද විශේෂඥ වෛද්‍යවරු මේ සම්බන්ධයෙන් ඒ උපදෙස් දෙවි. අපිට පුළුවන් අපේ බෞද්ධ චිකිත්සාවෙන් අර ව්‍යායාම කරලා මේ හොඳට සතුටුදායක නිරෝගී දිවියක් ගෙවන්න එයාට ක්‍රියාකාරකමලට අහිර නොවි පාලනය කරගෙන සැපවත් ජීවිතයක් ගෙවන්න මේවා මුල ඉඳලම කරොත් අර අපි දැන් මේ පෙන්වන්නේ ඒවට අභ්‍යාසවලට නොගියොත් වෙන පොස්චර්ස් ඒ විදිහට වෙන්නේ නැහැ මුල ඉඳලා මේක ඩෙන්ටිෆයි කරපු දවස ඉඳලා අපි මේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාරවල යෙදුනොත් අර කියපු ක්‍රොනික් අර නිදන්ගත ඉරියව් වලට යවින්නේ නැහැ ඒකයි තත්ත්වය දැන් මේ පාරමී මේ රෝගී ගැන හිතන්නේ නේ හේ තාතලියට ලඟ වෙනකොට නේද ඔයා හිතන්න පටන් ගත්තා ඔයාගෙන් හෙලු හරි කොහොමුණත් දැන් අපි දැන් රූප රාමුවක් අපි දැක්කා මේ තත්ත්වය පාලනය කරගත්තේ නැත්තම් යම්කිසි විදිහකට පාලනය කරගත්තේ නැත්තම් අත්වෙන ඉරණම සමහර වෙලාවට අර හැරමිටියකින් යන තැනටම පත් වෙන්න පුළුවන්. ඇත්තටම අපි දැන් අපේ පහුගිය પરම්පරාවල් වල වැඩිහිටියෝ දැක්කම අපි දකිනවා ගොඩක් වෙලාවට මේ වගේ දැන් සීයලා ඉස්සර සීයලා වගේ නෙමෙයි. දැන් නම් ටිකක් තරුණයි ජව සම්පන්නයි. හැබැයි ඉස්සර දකිනකොට අපි නිකන් ওই රූප රාමුවේ පේනවා වගේ අවසානයේට ඉන්නවා වගේ නිකන් හැමතිස්සෙම හැරමිටියකින් තමයි අපි සීය කෙනෙක් මවාගන්නේ. ඒ කියන්නේ මේ પરම්පරාව වෙනසත් එක්ක ඒ කාලේ මේ රෝග තිබිලා මේවා හොයාගෙන නැද්ද හරියට ප්‍රතිකාර ලබාගෙන නැති නිසාද මේ තත්ත්වයට ඒ අය ආවේ සහ අද ප්‍රතිකාර තිබීම නිසා මේව කල් වේලා තු හඳුනාගැනීමට පහසු නිසා එකෙන් ප්‍රයෝජනයක් ගත යුතුයි නේද? ඔව් පාරමී හරිම වැදගත් ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ දැන් ඉස්සර අපේ මේ මුල් කාලේ මේව ගැන දැනුවත් භාවයක් නැහැ. වෛද්‍ය විද්‍යාවත් එච්චර දියුණුවක් තිබුණේ නැහැ. මේවා තියාගෙන ඉතින් අපි හිතන්නේ මේක වයසට යෑමදී අත්වෙන ඉරණම් කියලා. අපි මේක ස්වභාවිකයි කියලා හිතනවා. දැන් අද වැඩිපුර ඒක පාරතොටේ දකින්නේ නැහැ. දැන් අපේ මේ පුතා කියනවා මේ සීයල කියලා දැන් එනවනේ තාත්තලගේ තාත්තල එහෙම ගෙනියන්නේ කොල්ලෝ වගේ ඉන්නවා කියලා. සමහර වෙලාවල පේරන්ට්ස් වීඩියෝ වලට සීය එනවා. සමහර වෙලාවට තාත්ත කියලාලු හිතන්නේ. ඉතින් ඒ වගේ හොද දිවියක් ගෙවනවා අපේ අය මොකද අතන මේ ගෝලීය කරන වෙලාව අන්තර්ජාලය මේවා ගොඩක් හැමෝම ඉගෙන ගන්න. අනික අපිට සතුටුයි කියන්නේ මේ ලංකාවේ අය ගොඩක් මේ සෞඛ්‍ය ගැන කතා කරන්න ඉගෙන ගන්න ආසයි. මගතොරද දැන් මම හිතන්නේ මේ නුගස වෙන වැඩසටහනදිම ප්‍රතිචාර පේනවා මේ නරඹනෝ ඉන්නෝ විශාල ප්‍රශ්නක් මේ සෞඛ්‍ය වැඩසටහන. දැන් මේ අපේ රටේ ඒක ගොඩක් හොඳයි අපි පිටරටක ගියාට වඩා මේ අපේ අය මේ මේ රෝගී නොවි ඉන්න හරි උනන්දුවක් තියෙනවා සොහැන ප්‍රතිශතයක්. ඉතින් ඒක රෝග නිවාරණ කරන්න අපි යුතුකම තමයි දැනුවත් කිරීම. ඒතර මේව දැනුවත් කිරීම තුළින් ඒගොල්ල ගන්න මම හිතන්නේ ලිපියක් ගත්තත් මුද්‍රිත මාධ්‍යවල යන ඒවත් ඒ ගොඩක් අය කියවනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපේ අයගේ අර දැන් ප්‍රවණතාවේ අඩුයි දකින්න. ඉතින් මේක මම හිතන්නේ ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන මෙවැනි වැඩසටහන් අවස්ථාව දෙන එකත් මේ මහජනතාවට මේක ඇත්තටම පිනක්. දැන් මේ පාරමී දැන් ඉස්සර කාලේ දැන් ඕක සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙච්ච එක දැන් බලන්න කර දැන් ආච්චිගෙන් තියෙන සින්දුව කොන්ද නමාගෙන හැරි මිටි ගහගෙන නිවි ගමනින් එන. දැන් ගීතයකට පාවිල්ලා තියෙන එක බොහොම සාමාන්‍ය තත්ත්වයක් විදිහට තමයි ඒ කාලේ තිබුණේ. දැන් මේ වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙන එක බොහොම වටිනවා. ඉතින් අපි දැන් මේ වගේ රෝගී තත්ත්වයක් හඳුනාගත්ත සැනින් කොහොම මොකද්ද කරන්න ඕන කියන කාරණේ දාලි මහත්මයා ඔව් ඇතර මේක හඳුනාගත්ත ගමෙන් හුඟක්ලට වෛද්‍යවරු බෞද්ධ චිකිත්සකවරු වෙත යොමු කරනවා. මේකදී ප්‍රධානම ප්‍රතිකාරය බෞද්ධ චිකිත්සාව. ඉතින් මේක පාලනය කරගන්නේ බෞද්ධ චිකිත්සක නිසි උපදෙස් පිළිපදින්න ඕන ඒක කරන්න ඕන ව්‍යායාම උදේ දවල් හවසේ වගේ වාරු තුනකට විතර කරන්න ඕන නිරතුරු ඒක කරන්න ඕන වාර ගණන් තියෙනවා රෝගියාගේ වයස අනුව ස්ත්‍රී පුරුෂ බව අනුව ඒ තවත් තියෙන එක එක රෝගී තත්ත්ව අනුව එයාගේ එක එක්කිනාට එක එක විදියට එන්නේ. ඉතින් ඒ තත්ත්ව අනුව බෞද්ධ චිකිත්සකවරු හඳුන්වා දෙන ව්‍යායාම හරියට කරොත් තමන්ගේ දිනචර්යාවත ඒකත් කාලසටහන් යොදාගෙන කරොත් ඇත්තටම මේක හොඳ වෙනවා. හරි ඇත්තටම මේක හොඳ වෙනවා. ඒක තමයි අපිට අවසාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ හොඳ ජීවිතයක් හොඳ රටක් හොඳ ශරීර සෞඛ්‍යයක් හොඳ මිත්‍රත්ව හොඳ බැඳීම්. ඉතින් මේ හොඳ අපිට ලබා ගන්න ළඟා කරගන්න විවිධ ක්‍රම තියෙනවා විවිධ යහපත් ක්‍රම තියෙනවා. ඒ අතරින් අපි කතා කරන වෛද්‍ය විද්‍යාව තුළ තියෙන හොඳ ක්‍රමයක් තමයි බෞද්ධ චිකිත්සාව කියන්නේ. ඉතින් මේ කතා බහට සහසම්බන්ධ වුණු අපේ
ජාලි උඩුවැල්ල මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන රිජ්වේ ආරයාල අමාරුහලේ ප්‍රධාන බෞද්ධ චිකිත්සකවරයා හොයි. ඉතින් මේ උත්සූතියත් එක්ක අපි සමුගන්නයි සූදානම් වෙන්නේ. අයබන් යලි මුණ ගැහෙම ලබන සතියේ.